නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. පැහැර ගැනීමකට ලක් වූ බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ඉකුත් 8 වෙනිදා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඇයගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා නැමැත්තා මාධ්‍යවේදීන්ට මාධ්‍ය හමුවක් සඳහා ආරාධනා කළා. ඒ අනුව මාධ්‍යවේදීන් පසුදින අදාළ ස්ථානයට ගියද ඔහු හෝ එවැනි මාධ්‍ය හමුවක් එම ස්ථානයේ දක්නට ලැබුණේ නැහැ. කැලණි ආසනේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත්‍රයා වන මංජුල පෙරේරා මහතා සම්බන්ධයෙන් සිංහල රාවය ජාතික සංවිධානය අද කැද වූ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා වීඩියෝ දර්ශනයක් හුවමාරු වෙනවා. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීම සම්බන්ධයෙන් මංජුල පෙරේරා මහත්මා විසින් කළ ප්‍රකාශයක්. මාර රුදාවන්න තිබෙන්නේ මාර ඇඟේ අමාරුව මංජුල පෙරේරා මහත්මාට තිබෙන්නේ. ඒක සමහර විට මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරපු වැඩක් වෙන්න පුළුවන්. සමහර විට ඒ තැනැත්තිය කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒක CID එක ඔය CID එක ඉන්නවනේ. එක්සත් ජාතික පක්ෂයේ මේකයි අතර මමයි අතර කිසි සම්බන්ධයක් නැහැ මේකේ. මම එක්සත් ජාතික පක්ෂේ තමයි. එක්සත් ජාතික පක්ෂේ අන්තිම 10 දෙනාට බැස්සත් අන්තිම 10 දෙනාගෙන් එකෙක්ුත් වෙනවා මම. වෛද්‍ය වාර්තා ගන්න එන්න කියලා දීද්දි මම ගත්තකින් තියලා මේ මාධ්‍යවේදීන්ට එන්න කිව්වා කියලා ඉන්ඩෝනෙසියා 10 වෙද්දි මාධ්‍යවේදීන් එනකම් මාධ්‍යයට එන්න ඕන නැ ඕන වෙලාවක එන්න. මම ඇවිල්ලා කතා කරන්න මාධ්‍යයට එන්න කිව්වා කියලා. යකෝ මේ උසාවියක් නැතුව මාධ්‍යයට යන්නද? වෛද්‍ය වාර්තා ගන්න එන්න කිව්වා එතනට යන්නද? බෙනල් පෙරේරාගේ පුතා මංජුල පෙරේරා සමාජ අසාධාරණ කම්මැලිවෙන් මීට කලින් පෙනී හිටිනව අපි දැක නැත. මංජුල පෙරේරා විසින් ඇය මෙහෙව්වයි කියනකට හොඳම සාක්ෂිය තමයි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිච්ච පළවෙනි දවසේම කියනවා අහවල් ලිපිනේ අහවල් අංකේතරණ නිවසට එන්න ඇය මාධ්‍යට ප්‍රකාශයක් කරાવી කියලා. එහෙමනම් ඇය සහ මංජුල පෙරේරා අතර යටි ගනුදෙනුවක් තිබිය යුතුමයි. මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක් ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳව අදහස් පළ කළා. ඒ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සේවත් එහෙම නැත්නම් සැබෑ නම ශ්‍රියාලතා පෙරේරා. මේ ශ්‍රියාලතා පෙරේරා ඇත්තටම එක දවසක් CID එකට පැමිණිලා නැහැ. අයවෙනු පිළිසිරිපු නීතිඥ මහත්මයා ප්‍රකාශ කරා අය අසනීප නිසායි එන්න බැරුණේ. ඔහු ඉල්ලීමක් කරනවා උපුල් කුමාරප්පිරු මහත්තයා. අය පීඩනයට පත්වලා තියෙන දින 3ක් ප්‍රකාශ අටහන් කරගෙන CID එකේ. ඒ නිසා අය ඉන්න ගෙදර ඉඳගෙන CID එකට එන්නලු ප්‍රකාශ දෙන්න. ගෙදර කොහෙද කියලා බැලුවාම තමයි තේරෙන්නේ ස්විස්තරලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ. දැන් එතකොට ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ කාන්තාව දැන් රැඳී ඉන්නේ ස්විස්තරලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ. දැන් මට තියෙන කනගාටුව තමයි ස්විස්තරලන්ත තානාපතිවරයා මේ වගේ කාන්තාවෝ තමගේ ගෙදර තියාගෙන ඉන්නවද කියලා. ඇයි මේ කාන්තාවට තානාපති විනිර්මුක්තියක් නැහැ? මේ කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියෙක්. දැනටමත් අසත්‍ය ප්‍රකාශ කරා කියලා පැහැදිලිවම ඔප්පු වෙලා තිබෙනවා අය. අය පැහැරගත්තයි කියන කතාව බොරු කියලා අයම පිළි අරගන්නවා. දැන් මේ වන විට අද වෙන විට අපි දන්න පරිදි ස්විස්තරලන්ත තානාපතිවරයාව ස්විස්තරලන්තයේ කැඳවලා. එතකොට අපිට ලැබෙන දින තොරතුරු අනුව මේ කාන්තාවට ස්විස්තරලන්ත තානාපති කාර්යාලයෙන් නිවේදනය කළ තියෙනවා රැකියාවෙන් ඉවත් වෙන්න ඉල්ලා අස්වෙන්න කියලා. මොකද මෙතෙක් ස්වාධීනයයි කියාගත්තු මානව හිමිකම් වල කප්පිට කියලා කියපු ස්විස්තරලන්තය අද ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහා හැල්ලුවට පත්වලා තිබෙනවා. අසත්‍ය ප්‍රකාශ කරන, කුමන්ත්‍රණ කරන, රටක ස්වාධීනත්වයට ස්වෛරිභාවයට පහර ගහන රටක් බවට අද ස්විස්තරලන්තය පත්වලා තිබෙනවා. ඒ නිසා මේ කරුමෙන් ගැලවෙන්න ඇයට දැන් මේ රැකියාවෙන් ඉවත් වෙන්න කියලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයට අනුව පොලිසියට වැරදි තොරතුරු ලබා දීමම පැහැදිලිවම දඬුවම් ලැබිය හැකි වරදක්. පැන සහතිකෙත් තියෙන්නේ ඇයගේ හඳුනා ගැනීමේ බලපත්‍රයේ ඐඩෙන්ටි කාඩ් එකෙත් තියෙන්නේ ශ්‍රියාලතා පෙරේරා කියලා. ශ්‍රියාලතා පෙරේරා කොහොමද ගානියා බෙනිස් ෆ්‍රැන්සිස් වෙන්නේ? සම්පූර්ණ වැරදි. මේ කතන්දරේම ඇතිනේ අය වත්තරමුණ ගන්න. In relation to that alleged incident, all the investigations are carried out in a very open and transparent manner and everybody is happy about the investigations and just come to light that the alleged victim, she has made contradictory statements in relation to this incident. We don't know whether the embassy is aware of that, but it is very clear that somebody has tried to bring the government into disrepute and we are very clear about our stance. We are not involved in this incident and we carry out the full investigation and that official statement has already come out from the foreign ministry. Maxis, number one tie in Sri Lanka.